පුද්ගල YouTube channel එක සහ Facebook page එක වෙනුවෙන් සිළු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද දිනේ අප බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය මනෝවිද්‍යා විෂය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු දෙනාටම සහ ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය මනෝවිද්‍යා විෂය සිංහල භාෂාවෙන් ලියවුණු වඩාත් ගුණාත්මක අත්පොතක් සොයන ඔබට වඩාත් ගුණාත්මක ප්‍රකාශනයක් පිළිබඳව දැනුවත් කරන්න. මෙය ශ්‍රී ලංකාවේ මනෝවිද්‍යා විෂය හදාරන විද්‍යාර්ථීන්ට ශ්‍රී ලංකාවේ විවිධ ආයතනයන්හි උපදේශන කාර්යයේ යෙදෙන මනෝපදේශකවරුන්ට ඉතාම වැදගත් පණිවිඩයක් වෙනවා නොඅනුමාන. ඒ වගේම මනෝවිද්‍යා විෂය ශාස්ත්‍රයේ සිංහල භාෂාවෙන් ලියවුණු පොත්පත්වල මදකමේ රික්තකයේ පිරවීමක් ලෙස දක්වන්නට පුළුවන්. මෙම කුටිය රචනා කර තිබෙන්නේ කෝන් කඳවල විමල ධර්මහිමි විසින්. ප්‍රකාශනය ඇස් ගොඩගේ සහ සහෝදරයෝ. පොත්ගුල්ල අප කියවූ පොතක් විදිහට වඩාත් සුවිශේෂී කුටියක් විදිහට මෙම කුටිය දැක්වීමට ප්‍රධාන හේතුව ඔබ දැනටමත් අවබෝධ කරගෙන අවසන්. තව දුරටත් මෙම කුටියේ සුවිශේෂතා දැක්වුව හොත් TSM-5 සහ ICD-10 වැනි මානසික අක්‍රමිතා පිළිබඳ නවතම අත්පොත් භාවිත කර ඒ සියලුම රෝග ඇතුළත් නොකළත් මූලික වශයෙන් අසාමාන්‍ය මනෝවිද්‍යා විෂයේ පුළුල් දැනුමක් ලබාගත හැකි ආකාරයට කරුණු ප්‍රමාණවත් පරිදි ඇතුළත් කොට තිබීම. අසාමාන්‍ය මනෝවිද්‍යාවේ සරල මානසික රෝගවල සිට සංකීර්ණ මානසික රෝග දක්වා ඉතා සංක්ෂිප්ත හා යථාර්ථවාදී කරුණු ඉදිරිපත් කර තිබීම අසාමාන්‍ය මනෝවිද්‍යාවේ පර්යේෂණ පැතිකඩය, අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ඉතිහාසය, සාමාන්‍ය චර්යා පිළිබඳව විවිධ න්‍යායන් සහ එළඹුම් පිළිබඳවත්, එමෙන්ම පෞරුෂ අක්‍රමිකතා, ලිංගික අක්‍රමිකතා, යෞවන වියේ සහ ළමා වියේ ඇතිවන මානසික අක්‍රමිකතා, මහලු වියේ ඇතිවන මානසික අක්‍රමිකතා සහ මානසික අක්‍රමිකතා නිවාරණය සහ නීති හා මානසික රෝග අධිකරණය සහ අසාමාන්‍ය මනෝවිද්‍යාව යන මාතෘකා පිළිබඳව අවබෝධයක් ලබා දී තිබීම මෙම කුටියේ විශේෂත්වයක් විදිහටත් දක්වන්නට කැමැති. මෙම පොත සියලු දෙනාම අත්පොතක් ලෙස භාවිත කළ යුතු බව පොත්ගුල්ල අප සඳහන් කරනුයේ අපට විවිධ චින්තන විදි හා චර්යාවන් තිබෙන පුද්ගලයන් සමග කාර්යාලයේදී සහ බාහිර සමාජයේදී සම්බන්ධතා පැවැත්වීමට සිදු වෙනවා. ඇතැම් විට අපට එවැනි පුද්ගලයන් සමග සම්බන්ධතා පැවැත්වීම මගහැරලා ඉන්නත් පුළුවන්. සමහරක් වෙලාවට එලෙස මගහැරලා ඉන්න හැකියාවක් නොලැබෙන අවස්ථාවක් තියෙනවා. එසේ නම් අප කළ යුත්තේ එවැනි චින්තන විදි තියෙන එවැනි චර්යාවන් තියෙන පුද්ගලයන් අවබෝධයෙන් යුතුව ආශ්‍රය කරන එක නැත්නම් ඒගොල්ලොත් එක්ක සම්බන්ධතා පවත්වා ගන්න එක. මෙහෙම බලන්නකෝ. සමහරක් වෙලාවට තමන් කරපු වැරද්ද පිළිගන්න අකමැති, නැත්නම් තමන් කරපු වැරද්ද තව කෙනෙකුට පටවන, ඒ වගේම අනවශ්‍ය විදියට අන් අයව සැක කරන, ඒ වගේම අන් අය සමග කේලම් කියලා අනිත් අයගේ නැති වැරදි විවිධ පුද්ගලයන් එක්ක ප්‍රකාශ කරන, ඒ වගේම අනවශ්‍ය විදියට පිළිවෙල සහ පිළිසිදුකම තියෙන පුද්ගලීන් අපට ඕන තරම් හම්බ වෙනවා. අපිට ඒ කෙසේ නමුත් අපිට මේ සියලු දෙනාම ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. අපිට සම්බන්ධතා පවත්වන්න සිද්ධ වෙනවා. ඒක හරියට මෙන්න මේ වගේ. අපේ ගේ යවට තියෙන අනාරක්ෂිත ඇළදොළ ගංගා, ඒවා අනාරක්ෂිතයි කියලා අපිට වහලා දාන්න බෑ. එක්කෝ අපිට සිද්ධ වෙනවා එවැනි අනාරක්ෂිත ඇළදොළ සහ ගංගා තියෙන ස්ථානවලට නොගිහින් ඉන්න. එහෙම නැත්තම් අපිට සිද්ධ වෙනවා එවැනි ඇළදොළ සහ ගංගා වලට වැටුණොත් ජීවිතේ බේර ගන්න ඕනේ විදිය ඉගෙන ගන්න. ඒක තම තමන්ට තම තමන්ගේ අවබෝධය දැනුම අනුව කරගන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන්ද අපේ ගෙදර ඉන්න ළමයි, අපේ නෑදෑයෝ, නංගිලා මල්ලිලා එලෙස තමාගේ ආරක්ෂාව සලසා ගනී කියලා? බෑ. එහෙනම් අපි කරන්න ඕනේ ඒ ජලයට වැටුණොත් ආරක්ෂා වෙන්න ඕනේ විදිය, පීනන්න ඕනේ විදිය ඉගෙන ගන්න එක. ඒකත් හරියට අර උක්ත සඳහන් කරපු කාරණේ වගේ. අපිට විවිධ චින්තන විදි අමුතු විදියට හිතන අය, නැත්නම් අමුතු විදියට හැසිරෙන අය අපිට සමහරක් වෙලාවට මග ඇරලා ජීවත් වෙන්න බෑ. අපිට සමහරක් වෙලාවට ඒ අයත් එක්ක සම්බන්ධතා පවත්වන්න නැතුව ජීවත් වෙන්න බෑ. එහෙනම් කරන්න ඕන අර අවට තියෙන ඇළදොළ ගංගාවල පීනන්න පුරුදු වෙනවා වගේ, එවැනි අනාරක්ෂිත තැනකට වැටුණොත් ජීවිතේ බේරගන්න විදිය ඉගෙන ගන්නවා වගේ අපිටත් සිද්ධ වෙනවා විවිධ මානසික චර්යා සහ විවිධ මානසික ගැටලු සහ විවිධ චර්යාවන් තියෙන පුද්ගලයන් එක්ක කටයුතු කරන්න. අන්න ඒ හින්දා තමයි පොත්ගුලාපි කලිනුත් සඳහන් කරේ අසාමාන්‍ය මනෝවිද්‍යාව කියන පොත ඔබට අත්පොදක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. එසේ නම් පොත්ගුල්ලා YouTube channel එක සහ Facebook page එකත් එකතු වෙලා ඉන් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ දවසේ තවත් අලුත් පොතක් ඔබට කියවන්න ඕන කියවේ යුතු පොතක් එක්ක ඔබව හමු වෙන්නට එන්න බලාපොරොත්තු වෙමින් සමුගන්නවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.